සිම්පල් සිනමා සමග එකතුණු ඔයාලා හැමෝටම ඔන්න අද අපි අරගෙන ඉන්නේ 2023 අවුරුද්ද රිලීස් වුණු රුද්‍රන් දමිළ ක්‍රියාදාම චිත්‍රපටය ගැනයි. රගාවා ලොරන්ස්, සරත් කුමාර් සහ ප්‍රියා භවානි ශංකර් මේ ප්‍රධාන චරිත වලින් දායක වෙනවා. චිත්‍රපටය ආරම්භ වන්නේ ආබර් එක්කදී ශංකර් බිස්නස්මැන්ලා කීප දෙනෙක් එක්ක පවත්වන මීටින් එකක්. ඒක සාකච්ඡාව පවත්වාගෙන යන්නේ भूमि කියන පුද්ගලයාට විරුද්ධව. එතනදී ශංකර් අනිත් අයට කියනවා එයාට භූමිව නවත්තන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ ශංකර්ගේ ගෝලයෙක් ඇවිත් කියනවා භූමි එනවා කියලා. භූමි කියන්නේ මේ චිත්‍රපටයේ මේන් විලන්. භූමිව දැක්කම හැමෝම නැගිටිනවා. ඔයාට හිතා ගන්න පුළුවන් නේද? භූමි කියන්නේ නිකම්ම නිකම් මැරෙක් නෙමෙයි. භූමි ශංකර්ට කියනවා මට ඔයා කතා කරන දේ ගෙදරට පවා ඇහෙනවා කියලා. ඒත් එක්කම තරහා ගිය ශංකර් භූමිට පහර දෙන්න හදනවත් එක්කම භූමි ශංකර්ට මාරාන්තික පහරවල් කීපයක් එල්ල කරලා මරලා දානවා. භූමි එතන ඉන්න අනිත් අයට කියනවා මම ඔයාලට ඔප්ෂන් දෙකක් දෙන්නම්. එක මරණය නැත්තම් මගෙත් එක්ක මට කැමති විදියට බිස්නස් කරන්න ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ දර්ශනයෙන් පෙන්වන්නේ ගැහැණු ළමයෙක්ව ලොහු බඳින මැරයෝ කීප දෙනෙක්. එතනදී ශෂී කියන මරයා ගැහැණු ළමයා අල්ල ගන්නවා. එගෙන් අහනවා මරණ පරීක්ෂණය කරන්න නැතුව පොලිසියට පැමිණිලි කරන්න ගියේ ඇයි කියලා. ඒ කියන්නේ ඇය වෛද්‍යවරයා. ඉතින් ශෂී කියන මරයා ඇයට යකඩ පොල්ලකින් පහර දෙන්න හදනවත් එක්කම ඌට පිටිපසින් වේගයෙන් පහරක් වදිනවා. කිසි කෙනෙකුටවත් හිතා ගන්න බැරි විදිහට. ඒත් එක්කම මතුවෙන රුද්‍රන් එතන ඉන්න හැම මරයෙක්ටම පහර දීලා ශෂීව ඇදගෙන යනවා. රුද්‍රන් ඒ හැම පහර දීමක්ම සිදු කරන්නේ දුකකින් සහ කේන්තියකින්. පස්සේ දවසේ පොලිසියෙන් මේ ස්ථානයට පැමිණෙද්දී දකින්න ලැබෙන්නේ හැම තැනම කපලා මරලා දාලා තියෙන මැරයෝ ටික සහ මරලා කොක්ක කෙලලා තියෙන ශෂීව. එතන ඉන්න පොලිස් නිලධාරියෙක් ඔවුන්ව හඳුනගන්නවා. ඔහු කියනවා මේ ශෂී මද්ද්‍රව්‍යජාරම්කාරයෙක්. ඒ වගේම මෙයාලා භූමිගේ මිනිස්සු කියලා. ඉතින් භූමි යාගේ මර කණ්ඩායමත් එක්ක ශෂීගේ මළගෙදර යනවා. එතනදී ශෂීගේ බිරිඳ භූමිට කියනවා ඔයාගේ මල්ලි කියලා දැනගෙන තමා ශෂියා මරලා තියෙන්නේ. ශෂීගේ මරණයට වග කියන්න ඕන ඇයට දඬුවම් දෙන්න කියලා. ඒ එක්කම භූමි ශෂීගේ ඇඟේ තියෙන කැපුම් පාරවල් බලලා බොහොම කේන්තියෙන් ඔහුගේ ළඟින් ඉන්න ගංගාට සහ ගුණාට කියනවා "ඇයි 24ක් කියන්න කලින් මේ අපරාධය කරපු අයව හොයලා මරන්න" කියලා. කවුරු හරි දකීවි කියන බයකින් සහ විමසිල්ලකින් පාර්සලයක් අතින් ගත්ත මැදිවිය කෙනෙක් ගෙදර කුඩු මහලකට යනවා. එතන ඉන්නවා බීලා නටන කොල්ලෝ ටිකක්. එයාලගෙන් අහනවා එයා කෝ කියලා. ඒකම රුද්‍රන් හොඳටම බීලා නිදි. එතනට ගියේ මිනිස්සයා එතන තිබුණ හිසුණු අරක්කු බෝතලය අයින් කරලා එතනට තව අලුත් අරක්කු බෝතලයක් මාරු කරනවා. එතන හිටපු අයටත් මේක ලොකු ගැටලුවක්. ඉතින් මේ තමයි රුද්‍රන්ගේ අතීතය. රුද්‍රන්ගේ අම්මා දෙවියන් වදිනවා. තාත්තා ડોකියුමන්ට්ස් වගේක් බලන ගමන් ඉන්නේ. දෙවියන් වැඳපු අම්මා තාත්තා ළඟට ඇවිත් අහනවා "ඔයාටද දවස අමතකුණාද" කියලා. අද යාළගේ ඇනිවර්සරි එක. තාත්තා අම්මව ආදරයෙන් වැළඳ ගන්නවා. "ඔව්, රුද්‍රන් කියන්නේ ආදරණීය පවුලක දරුවෙක්." ඒකම රුද්‍රන් එතෙන්ට එනවා. ඔහු සමුක පරීක්ෂණයකට යන සූදානම් වෙලා ඉන්නේ. ඔහු ආදරයෙන් ඉන්න අම්මටයි තාත්තටයි විහිළු කරමින් පියාගෙන් මුදල් ඉල්ලගෙන ඔහුගේ යාළුවත් සමග සමුක පරීක්ෂණයට යනවා. සම්මුඛ පරීක්ෂණයේ තියෙන තැනට ගියාම රුද්‍රන්ට ගැහැණු ළමෙක් කතා කරනවා. හැබැයි රුද්‍රන් හිතන්නේ වෙන දෙයක්. රුද්‍රන් ගැහැණු ළමයා දිහා වශී වෙලා වගේ බලන් ඉන්නවා. ඒ ගැහැණු ළමයා රුද්‍රන්ගේ විස්තර කියන්න ගත්තම රුද්‍රන් අහනවා "ඔයා කේන්ද්‍රකාරයක්ද? නැත්නම් මගේ පස්සෙන් එනවද?" ඇයි කියනවා "සයිදපෙට් සිග්නල් එක ළඟින් දැන් තමයි මම ඔයාගේ පස්සෙන් එන්නේ" කියලා. ඔහු ඒ සිග්නල් එක ළඟදී ඔහුගේ ෆයිල් එක නැති කරගෙන ඒක දීලා යන්නයි ගැහැණු ළමයා ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ රුද්‍රන් සම්මුඛ පරීක්ෂණයට යනවා. ඔහු ගොඩාක් බයෙන් තමා සම්මුඛ පරීක්ෂණයට යන්නේ. නමුත් ඔහුට රැකියාව හම්බ වෙනවා. එදා හවස රුද්‍රන් හොඳටම බීලා යාළුවත් එක්ක ගෙදර යනවා. අම්මයි තාත්තයි ඒ ගැන අමනාපෙන් ඉන්නේ. ඔහුට රැකියාව ලැබුණා කියලා දැනගත්තම ඔවුන් රුද්‍රන්ට බනින්නේ නැහැ. මොකද ඔහු කියනවා රැකියාව ලැබුණ සතුටට බිව්වා කියලා. පස්සේ දවසේ රුද්‍රන්ගේ පියා දාස් කියන පුද්ගලයාත් එක්ක මුදල් පොලියට දෙන එතිරාජ් මුණ ගැහෙන ගිහින් කෝටි 6ක මුදලක් ඉල්ලනවා. එතිරාජ් කියනවා රුද්‍රන්ගේ පියාට "ඔයාගේ බිස්නස් එක වටින්නේ කෝටි 3යි. මම කෝටි 6ක් දෙන්නේ දාස විශ්වාස කරන නිසා" කියලා. මාසෙ ගානේ හරියට පොලිය ඕනේ කියලාත් ඔහු කියනවා. දාස් එතනදි කියනවා "ව්‍යාපාරය හොඳට සැලසුම් කරලා තියෙන නිසා පොලිය එක්ක සේරම සල්ලි මාස 6ක් යද්දි දෙන්න පුළුවන්" කියලා. රුද්‍රන්ගේ තාත්තා දාස හුඟක් විශ්වාස කරලා ඔහුට ස්තුති කරනවා. ඔහු කළ උදව්වට. රුද්‍රන් ඔෆිස් එකේ ඇත් එක මැච් එකක් බලද්දි එතනට මැනේජර් එනවා. අපේ වීරයා ටිකක් බය වුණත් මැනේජර් මුකුත් නොකිය යන්න යනවා. රුද්‍රන් මාසයක් වැඩ කරලා ඔහුට ලැබුණු වැටුපත් අරගෙන ගෙදර යනවා අම්මට දෙන්න. ගෙදර ගියාට පස්සේ අම්මා කියනවා "අපි තාත්තා මුණ ගැහෙන්න යමු" කියලා. ඒ වෙලාවේ රුද්‍රන්ගේ පියා ඔහු ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරනවා. එතන දාස් කියන පුද්ගලයාත් ඉන්නවා. එදා හවස ගෙදර හැමෝම කෑම කන රෙස්ටුරන්ට් එකට යනවා. ඔහුගේ යාළුවත් විවාහය වෙන්න ඉන්න ගෑනු ළමයාත් ඇවිල්ලා ඉන්නවා. ඇයි ඒ වෙලාවේ ඇගේ යෙහෙලියක් එක්කගෙන එනවා. ඇත්තටම ඒන ගෑනු ළමයා තමයි රුද්‍රන් ඉන්ටර්විව් එකදී නැති වුණ ෆයිල් එක ගෙනත් දීපු ගෑනු කෙනා. රුද්‍රන් කලබල වෙලා ටිකක් ඇය දිහා බලන් ඉන්නවා. එතනදී ඇය නිසා තමයි ඔහුට ඉන්ටර්විව් යන්න පුළුවන් වුණේ කියලා රුද්‍රන් හැමෝටම කියනවා. ඒ වගේම ඇයට ස්තුති කරනවා. රුද්‍රන් ඇයගෙන් විස්තර අහනවා. ඇය අනන්‍යා. ඇයට කවුරුත් නැහැ කියලායි ඇය කියන්නේ. අනන්‍යාගෙන් විස්තර අහගන්න රුද්‍රන් ඊට පස්සේ දවසේ ඇය වැඩ කරන වෛද්‍ය මධ්‍යස්ථානයට යනවා. රුද්‍රන් යන්නේ ඇවයි යාළු කරගන්න විදිහක් බලන්න. මෙතනදී අහම්බෙන් අනන්‍යා රුද්‍රන්ව දකිනවා. ඇවිත් අහනවා ඇයි ආවේ කියලා. එතකොට රුද්‍රන් ඇයව අහම්බෙන් දැක්ක වගේ ඇයට කියනවා "අම්මගේ මෙඩිකල් චෙකප් එකක් කරන්න කලින් විස්තර දැනගෙන යන්න ආවේ" කියලා. ඊට පස්සේ රුද්‍රන් අම්මවත් එක්කගෙන මේ ගැහැණු ළමයා ඉන්න වෛද්‍ය මධ්‍යස්ථානයට යනවා. රුද්‍රන් අම්මව බොරු කියලා එක්කන් ගියත් අම්මා අනන්‍යා දකිද්දිම රුද්‍රන්ගේ බොරුව දැනගන්නවා. අනන්‍යා රුද්‍රන්ගේ අම්මගේ මෙඩිකල් චෙකප් එක කරගන්න හොඳින් උදව් කරනවා. චෙකප් එක ඉවර වුණාට පස්සේ අම්මාව ගෙදර යවන රුද්‍රන් ඇයට ආදරේ ප්‍රකාශ කරනවා. ඇයි උත්තරයක් නොදී අහනවා "අම්මට හොඳින් සැලකුව නිසාද ඔයා මට ආදරේ කරන්නේ?" රුද්‍රන් කියනවා "මම ඔයාට ආදරේ කළේ මම ඉන්ටර්විව් යන දවසේ දැක්කා. ඔයා අසරණ ළමයිට පොත් පැන්සල් අරන් උදව් කරනවා. ඒ වෙලාවේ තමා මට ඔයා ගැන ආදරයක් ඇති වුණේ" කියලා. ඉතින් රුද්‍රන් ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තුෙන් එතනින් යනවා. රුද්‍රන්ගේ යාළුවාගේ වෙඩින් එක දවසේ අනන්‍යා එනවා. හැමෝම ඉස්සරහා රුද්‍රන් අනන්‍යාගෙන් අහනවා "ඔයා මට ආදරේද" කියලා. ඉතින් ඒ වෙලාවේ අනන්‍යා රුද්‍රන්ට කැමැත්ත දෙනවා. ඒ දෙන්නගේ ආදර කතාව ඒ විදිහට ආරම්භ වෙනවා. ඒත් එක්කම චිත්‍රපටි වර්තමානයේ පෙන්නනවා. රුද්‍රන් බය වෙලා "දිව්‍යා" කියලා කෑ ගහනවා. අඬනවා. ඒ ඇස්වල තියෙන්නේ දුකයි පරිගැනීමයි විතරයි. භූමි වාහන පේලියකින් එනවා. එයාගේ මරකල්ලි ඉන්න තැනට. එතන ඉන්නෝ ඔළුව වහලා අත් පිටිපසට වෙන ගැට ගහලා දන ගස්සපු මිනිස්සු 3 දෙනෙක්. ඒ අය ශෂිව මැරුවා කියලා සැක කරන අය. මුලින් ඉන්න දෙන්නටම තියලා මරලා දානවා. 3 වෙනි කෙනාට වෙඩි තියන්න හදද්දිම ඔහු කියනවා "මාව මරන්න එපා. මම පැය 24කින් ශෂිය මරපු කෙනා හොයලා දෙන්නම්" කියලා. ඔහුගේ නම ස්කෙච්. භූමි සැකෙන් වගේ ඔහු දිහා බලද්දී ඔහුගේ කල්ලියයි කියනවා ස්කෙච්ගේ ඒරියායේ කියවුණු මිනිමැරුමක් නිසා ඔහුට ඒක හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ස්කෙච් අනිත් අයට වඩා ටිකක් මිටි කෙනෙක්. ඔහු ලෝකල් කල්ලියක කෙනෙක් කියලා ගුණා කියනවා. ඊට පස්සේ දර්ශනය නම් රසජනක වගේම හාස්‍යජනක බව තමා තියෙන්නේ. ස්කෙච් අය කියලා මැරෙක් ස්කෙච් වෙන ගබඩාවට දුවගෙන එනවා. ඇවිත් කියනවා "ශෂිව මරනවා දැක කුල්පි වෙලෙන්ද කම්බුණා" කියලා. ස්කෙච් එයා විශ්වාසද කියලා අහද්දිම ඌට පේනවා. ඔහුගේ බඩු ටිකත් එක්කම ඔහු උස්සගෙන එන ඔහුගේ සහචරය ටික. භූමිගේ ගෝලයක් වෙන ගුණා කුල්පි වෙලෙන්දට ගහන්න යද්දී ස්කෙච් ඒක වළක්වනවා. ස්කෙච් කුල්පි වෙලෙන්දට කියනවා මාස්ක් එක ගලවන්න කියලා. එතකොටම වෙලෙන්දා කැහැලා කියනවා "මට දවස් 4ක ඉඳන් කැස්සක් තියෙනවා" කියලා. ස්කෙච් එකට බය වෙනවා. "හරි හරි මාස්ක් එක ගලවන්න එපා. දුරස්ථභාවයේ තියාගන්න. හැබැයි මම අහන දෙයට උත්තර දෙන්න කියලා ස්කෙච් කුල්ෆි වෙලෙන්දරි කියනවා. "ඔය ශෂිව මරනවා දැක්කද" කියලා ස්කෙච් අහද්දී කුල්ෆි වෙලෙන්ද කියනවා "මම දැක්කේ දුරට" කියලා. ස්කෙච් අහනවා "මරපු කෙනා අනිද්දි මොකද්ද කිව්වේ" කියලා. කුල්ෆි වෙලෙන්ද කියනවා "එනපු කෙනා ආ ගාලා එන්න. මැරුණ කෙනා ඕ ගාලා මැරුණා" කියලා. ඒ වෙලාවේ ස්කෙච්ට තරහ යනවා. "ඔහු කියනවා "මම ඔයාට පිහියක් දෙන්නම්. ඔයා එයා එනපු විදිය මට පෙන්වන්න" කියලා. "මේ ඒරියා එකේ මැරයෝ පිහි අල්ලන විදිය මම දන්න නිසා මට ඒකෙන් ඔහු හොයාගන්න පුළුවන්" කියලා. ඒක කිව්ව ගමන් ඔහුගේ සහචරය ටික ඔහුට අත්පුඩි ගහලා ප්‍රශංසා කරනවා. ඒ එක්කම කුල්ෆි වෙලෙන්දා ඉස්සරහා ඉන්න මැරයට පිහින් ඇනලා මාස්ක් එක ගලවනවා. ඒ වෙලාවේ තමා මැරයෝ දැනගන්නේ කුල්ෆි වෙලෙන්දා වගේ ඇවිත් තියෙන රුද්‍රන් බව. රුද්‍රන් ස්කෙච් සහ යාළුවා ඇරෙන්න අනිත් හැම මැරයෙක්ම මරලා දානවා. ස්කෙච් ඔහුට කියනවා "අපිව මරන්න එපා. අපි භූමි ගැන හැම තොරතුරක්ම ඔයාට දෙන්නම්" කියලා. ඔහු රුද්‍රන් එක්ක යන්න යනවා. රුද්‍රන් නිවසේ උඩුමහලේ ඉන්නවා. එදා හිටපු පිරිමි ළමයි 4 දෙනයි. අරක්කු බෝතල් මාරු කරපු කෙනයි. පිරිමි ළමයි ඔවුන්ගෙන් අහනවා "ඇයි ඔයා මෙයා බලාගන්නේ? ඇයි මෙයා හැම වෙලාවෙම බීලා ඉන්නේ? නැත්තම් තනියම අඬ ඉන්නවා. ඔයා මෙයා බලාගන්න කියලා අපිට කිව්වට අපි එයා යන තැනක්වත් දන්නේ නැහැ. එක සැරේටම එළියට යනවා. ආයෙනවා. කවුද මේ කියලා පිරිමි ළමයි අහනවා. ඔහු කියනවා "ඔහුගේ හිත ඇතුලේ තියෙන අමතක කරන්න බැරි දේවල්. ඒ වගේම එයාට තියෙන ප්‍රශ්න ඔයාලට තිබුණා නම් ඔයාලා එක දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ" කියලා. ආයෙමත් රුද්‍රන්ගේ අතීතය. රුද්‍රන් ඒ ආයතනයෙන් ඔහුට ලන්ඩන් යන ඔෆර් එකක් ඇවිලා. රුද්‍රන් ඒක ප්‍රතික්ෂේප කරනවා. "අමෝයි තාත්තවයි දාලා යන්න බැරි නිසා" කියලායි ඔහු මැනේජර් කියන්නේ. රුද්‍රන්ගේ ගෙදර අම්මගේ තාත්තගේ කතාවක්. අම්මා තාත්තගෙන් අහනවා "ඔයා ඉන්නේ ප්‍රශ්නෙකද" කියලා. තාත්තා කියනවා "කෝටි 6ක් ගන්න උදව් කරපු දාස් සල්ලිත් තරම් පැනලා ගින්" කියලා. "මාසයක් තිස්සේ ෆෝන් වැඩ කරන්නේත් නැහැ. ගෙවල් දොරවල් අස්කරගෙනම ගිහින්. ඒ වගේම ඉතිරාජ් මාසෙන් මාසෙ පොලිස් අල්ලලා කරදර කරනවා" කියලත් රුද්‍රන්ගේ පියා මවට කියනවා. මේ කිසිම දෙයක් රුද්‍රන්ට දැනගන්න තියන්න එපා කියලයි තාත්තා කියන්නේ. ඒත් මේ හැම කතාවක්ම රුද්‍රන් හොරෙන් අහගෙන හිටියේ. අම්මා තාත්තව සනසන්න මොනතරම් දේවල් කිව්වත් කෝටි 6ක මුදලක් නිසා තාත්තට ඒක හුඟක් හිතට වද දෙනවා. එදින රාත්‍රියේ හෘදයාබාධයකින් රුද්‍රන්ගේ පියා මිය යනවා. මේක රුද්‍රන්ටත් මවටත් විශාල කම්පනයක්. තාත්තව රවට්ටපු දාස හොයාගෙන රුද්‍රන් යාළුවත් එක්ක හැම තැනම යනවා. ඒත් ඔහු හොයාගන්න ලැබෙන්නේ නැහැ. රුද්‍රන් මැනේජර්ව හම්බ වෙලා ලන්ඩන් ඔෆර් එකට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ අතරේ ඉතිරාජ් මැරයන් යවලා රුද්‍රන්ගේ අම්මට තර්ජනය කරනවා. රුද්‍රන්ගේ අම්මත් රුද්‍රනුත් එකතු වෙලා තාත්තගේ ට්‍රැවල් ඒජන්සිය විකුණලා කෝටි 3ක මුදලක් ඉතිරාජ්ට දෙනවා. තව කෝටි 3ක් දෙන්න ඕන නිසා ඉතිරාජ් ආයෙමත් මැරයෙක්ව ගෙදරට එවනවා. රුද්‍රන්ගේ අම්මා එපා කියද්දී මැරයෝ ගෙදර ලොක් කරලා යතුරු ගන්න හදනවා. මේ වෙලාවේ රුද්‍රන් එනවා. මැරයෝ අම්මට පහර දෙන්න යන නිසා ඔහු මැරයෝ එක්ක රණ්ඩුවකට පැටලෙනවා. ඒ නිසා හැමෝම නවතින්නේ පොලිසියේදී. එතනදී රුද්‍රන් කියනවා "මම පිටරට රස්සාවකට යනවා. මම මේ සල්ලි ඔක්කොම ගෙවන්නම්" කියලා. ඉතිරාජ් ඒ වෙලාවේ රුද්‍රන්ගෙන් ලියවිල්ලකට අස්සම් කරගන්නවා. ඒ වෙලාවේ රුද්‍රන්ගේ අම්මා දැනගන්නවා රුද්‍රන් රට යන බව. රුද්‍රන් ඒ වෙලාවේ අම්මට පැහැදිලි කරනවා එයා යන්නේ කැමැත්තකින් නෙමෙයි. මේ ප්‍රශ්නට විසඳ ගන්න ඕන නිසා බව. ඊට පස්සේ රුද්‍රන් අනන්‍ය මුණ ගැහිලා මේ ගැන කියනවා. අනන්‍ය කියනවා "යන්න කලින් අපි බඳිමු. එතකොට මට පුළුවන් අම්මව බලා ගන්න" කියලා. ඊට පස්සේ මේ දෙන්න විවාහ වෙනවා. විවාහයෙන් පස්සේ රුද්‍රන් රට යන දිනේ එනවා. අනන්‍ය සහ රුද්‍රන්ගේ යාළුවා රුද්‍රන් සමග එයාපෝට් එකට යනවා ඔහුව ඇරලවන්න. ඊට පස්සේ දර්ශනයෙන් පෙන්වන්නේ චිත්‍රපටයේ වර්තමානය. වතුර ගෙනියන්න ආව කෙනාට බයන රුද්‍රන් උඩ තුවක්කුව දික් කරනවා. රුද්‍රන් බය වෙලා ආයෙ නැගිටිනවා. ඊට පස්සේ භූමි සහ ගංගා ගුණා මැරුණ තැනට එනවා. දැන් නම් භූමිට මේ වෙන දේවල් ගැන පුදුම තරහක් තියෙන්නේ. එයා ළඟ ඉන්න හැම කෙනාම मरण इतगा पोलिसी मुखद कले केला भूमि पोलिसी आगे गहन भूमि यागे गेदरटविन वित्तीय गहलतेन फोटोस्टिया बलाग निन्नो इंदलकेनो अप्पयाय मरणते मेत्ति निन्न कवुर हरिकेने अबै ඒකිනා මැරේක්වත් ජාවාරම්කාරයෙක්වත් වෙන්න බෑ භූමි තාම දන්නේ නැහැ ශෂීවයි ගුණාවයි මැරුවේ කවුද කියලා. එයා ගෝලෙක්ට කියනවා මිනී මැරු මුණතන ඇඟිලි සලකුණුයි මෙයාලගේ ඇඟිලි සලකුණුයි සසඳන්න පොලිසියට යවන්න කියලා. භූමිට පොලිසියෙන් හොඳ සපෝට් එකක් තියෙනවා කියලා මෙතනදී අපිට පේනවා. ටික වෙලාවකින් භූමිට පොලිසියෙන් කෝල් එකක් එනවා. ඇඟිලි සලකුණු ගැලපුණා කියලා. භූමිය අහනවා ඒව කාගේද කියලා. පොලිසිය කෙනා රුද්‍රන් කියලා නම කියද්දී භූමිත් ටිකක් ඉගැස්සෙනවා. භූමි පොලිසියත් සමග රුද්‍රන් හිටපු තැන හොයාගෙන යනවා. ඒත් එතන රුද්‍රන් නැහැ. රුද්‍රන් භූමිට විරුද්ධව එකතු කරපු හැම සාක්ෂියක්ම භූමි දකිනවා. මම කරපු හැම වැරැද්දක්ම මෙතන තියෙනවා. ඒ නිසා මේ හැමදේම විනාශ කරන්න කියලා භූමි පොලිසියයිටත් එයාගේ මැරයන්ටත් කියනවා. රුද්‍රන් සමග හිටපු කොල්ලෝ ටිකත් පැනලා ගියා කියලා අවට ඉන්න අය පොලිසියට කියනවා. භූමි රුද්‍රන්ගේ කබඩ් එකක් ඇතුලේ තියෙන බෙහෙත් තුණ්ඩුවක් හොයා ගන්නවා. ඒකේ දිව්‍යා කියලා නම ගහලා තියෙන්නේ. භූමි දන්නවා ඒ රුද්‍රන්ගේ දුව කියලා. බිලේ ඇඩ්‍රස් එක තිරුක්කල් කුලම්බල. භූමි ගංගාගෙන් අහනවා එහෙට යන්න කොච්චර වෙලාවක් යයිද කියලා. ඇයි දෙකකින් යන්න පුළුවන් කියලා ගංගා කියනවා. ඒ වෙලාවෙම तिरुक्कल कुलंबल इन्न मारी කියන මැරයට ගංගා කෝල් කරලා කියනවා අපි ෆොටෝ එකක් එවනවා ඒ කියන රුද්‍රන් නිසා එයාගේ දුව මරන්න කියලා. ඊට පස්සේ රුද්‍රන් තිරුක්කාල්වල බස් එකකින් වහිනවා. එයා යන්නේ එයාගේ දුව බලන්න. රුද්‍රන් එක්ක ස්කෙච් එකත් යනවා. රුද්‍රන් ගෙදරකට ගිහින් බෙල් එකක් ගහනවා. ගෙදර ඉන්නේ රුද්‍රන්ගේ දුව ආර්යා. දුව රුද්‍රන්ට කියනවා එයාව එළියට එක්කගෙන යන්න කියලා. ඒ නිසා රුද්‍රන් සහ දුව සැනකෙලියක් බලන්න යනවා. එතනට මාරි සහ එයාගේ මර කණ්ඩායම එනවා. රුද්‍රන් සහ දුවව අල්ලගන්න. දුවට පහරක් වදින නිසා රුද්‍රන් දුවව ආරක්ෂිත තැනක තියලා මර කණ්ඩායමට පහර දෙනවා. ඒ ගහන පාරවල් වලට මාරි සහ ඔහුගේ මර කණ්ඩායම මිය යනවා. ටික වෙලාවකින් භූමි සහ එයාගේ කට්ටිය එතනට එනවා. භූමිට හිතා ගන්න බෑ මේ වෙලා තියෙන දේ. මැරුණ මාරිසා පේස එක ගොඩට කුණු ගොඩක් වගේ තියලා. ඔය වෙලාවෙම රුද්‍රන් භූමිට කතා කරලා බනිනවා. රුද්‍රන් සහ එයාගේ දුව ලොරියකින් පොලිස් මූලස්ථානයේ නිවසකට යනවා. එතන රුද්‍රන්ට අරක්කු ගෙනත් දෙන කෙනෙක් ඉන්නවා. භූමි ගෙදර ගිහින් කොහොම කේන්තියෙන් බෝතල් කුඩු කරනවා. භූමි රුද්‍රන් සමග ගොඩක් කේන්තියෙන් ඉන්නේ. ඊට පස්සේ රුද්‍රන් ගේ ඇතුළට යනවා. එක්කම එයාත් එක්ක හිටපු කොල්ලෝ ටික ඇවිත් රුද්‍රන්ට බනිනවා. ඔයා මිනි මැරුවේ. ඔයා නිසා අපි තමාරි වෙట్లా තියෙන්නේ කියලා. ඊට පස්සේ රුද්‍රන්ට උදව් කරන කෙනා එයාලව බැනලා රුද්‍රන්ට ඇතුළට යන්න කියනවා. එයා එතන ඉන්න පිරිමි ළමයිට රුද්‍රන්ගේ කතාව කියන්න පටන් ගන්නවා. රුද්‍රන් රට ගිහින් ටික කාලයකින් අනන්‍යයට දුවෙක් ලැබෙනවා. අනන්‍ය දුවත් එක්ක රුද්‍රන් බලන්න ලන්ඩන් යනවා. ඔවුන් ලන්ඩන් වල ඉතා ආදරෙන් ජීවිතය ගත කරනවා. ටික කාලයක් යද්දී අනන්‍යයට තවත් දරුවෙක් ලැබෙන්න යනවා. ඉතින් රුද්‍රන්ගේ අම්මට බෙහෙත් කරන්න ඕන නිසා අනන්‍ය තනියම ඉන්දියාවට යනවා. රුද්‍රන් සහ දුව ලන්ඩන් වල නවතිනවා. පස්සේ දවසේ රුද්‍රන්ගේ දුව දිව්‍යා කියනවා අම්මට කෝල් එකක් කරන් දෙන්න කියලා. ඒත් අනන්‍යගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. රුද්‍රන් යාළුවාට කියනවා අනන්‍ය ඉන්දියාවට ආවා. අම්මගේ අනන්‍යගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. ගෙදරට ගිහින් බලන්න කියලා. රුද්‍රන්ගේ යාළුවා සහ බිරිඳ රුද්‍රන්ගේ ගෙදරට යද්දී රුද්‍රන්ගේ අම්මා සිහිය නැතුව ඉන්නවා දකිනවා. එයාලා රුද්‍රන්ගේ අම්මව ඉක්මනට රෝහලකට අරගෙන යනවා. ඒත් එයාලා පරක්කුයි. අම්මා දැනට පැය 7කට කලින් නැති වෙලා තියෙන කියලා දොස්තර කියනවා. රුද්‍රන්ගේ යාළුවා රුද්‍රන්ට කතා කරලා අම්මා මියගේ ආරංචිය කියනවා. රුද්‍රන්ට මේක දරන්න අමාරුයි. ඔහු බාත් รูม එකට වෙලා තනියම අඬනවා. රුද්‍රන්ගේ යාළුවා දොස්තරට කියනවා අම්මගේ මිනිහ පුතා එනකම් දවස් 2-3ක් තියාගන්න ඕනේ කියලා. දොස්තර කියනවා एकीकरण अमारुवे एत पौद्गलिक शीतागारයක් තියෙන විලියම් සහ සීයෝ සමාගමේ මුදල් ගෙවලා තියාගන්න පුළුවන් වෙයි. එයාලා අවසන් කටයුතුත් හොඳට හොයලා බලනවා. එයාලා එක කතා කරගන්න කියලා. රුද්‍රන්ගේ යාළුවා ගිහින් විලියම් සහ සීයෝ සමාගමත් එක්ක ආමගුල් කටයුතු කරන විදිය කතා කරගන්නවා. රුද්‍රන් දිව්‍යා එක්ක ඉන්දියාවට එනවා. එයා කෙලින්ම යන්නේ අම්මාව බලන්න. රුද්‍රන් ගෙදර ගියත් आण्या ताम ගෙදර ඇවිල්ලා නැහැ. රුද්‍රන් තමන්ගේ අම්මගේ අවසන් චාරිත්‍රය ඉටු කරනවා. අවසන් කටයුතු වලින් පස්සේ රුද්‍රන් යාළුවා එක්ක පොලිසියට යනවා. අනන්‍යා ගෙදරව නැති එක ගැන පැමිණිලක් කරන්න. පොලිසිය ලොකු මහත්තේ මේ පැමිණිල්ල බාරගන්නේ නැහැ. රුද්‍රන් පොලිසියෙන් එළියට ඇවිත් බිම වාඩි වෙලා ඉන්නකොට පොලිස් කාන්තාවක් ඇවිත් රුද්‍රන්ට කියනවා ඔයාගේ බිරිඳ චෙන්නයි වලට ආවා කියලා පැහැදිලි සාක්ෂියක් ඕනේ. ඒ නිසා ඔයා එයාපෝට් එකට ගිහින් මම දෙන නම්බර් එකට කතා කරන්න. එයා ඔයාට උදව් කරයි කියලා. රුද්‍රන් සහ යාළුවා එයාපෝට් එකට යනවා. එතනදී ඔවුන්ට හම්බ වෙන පොලිස් නිලධාරියෙක්. ඔහු තමා වර්තමානයේ රුද්‍රන්ට උදව් කරන කෙනා. රුද්‍රන්ට ඔහුව මුණ ගැහෙන්නේ එයාපෝට් එකේදී. නිලධාරියා ගුවන් මගී ලෑස්තු බලලා තහවුරු කරගන්නවා අනන්‍යා චෙන්නයි වලට ඇවිත් කියලා. ඊට පස්සේ නිලධාරියා සහ රුද්‍රන් ඉස්සරහ තියෙන කැබ් රථ කුලියට දෙන තැනින් අහනවා අදාළ දිනේදී අනන්‍යා කැබ් එකක් බුක් කරගත්තද කියලා. එතනින් දැනගන්න පුළුවන් වෙනවා අනන්‍යා කැබ් එකක් බුක් කරගෙන එයාපෝට් එකෙන් ගිහින් කියලා. පොලිස් නිලධාරියා කැබ් ඩ්‍රයිවර්ගේ දුරකථනය ඉල්ලගෙන ඔහුට කතා කරනවා. කැබ් ඩ්‍රයිවර් කියනවා එදා ඔහුගේ කැබ් එකේ බ්‍රේක් අවුලක් නිසා මගදී අනන්‍යා ත්‍රිවිල් එකක ගියා කියලා. ත්‍රිවිල් එකේ විස්තර ගන්න රුද්‍රන්ට පල්ලවරම් රජේ හොස්පිටල් එක ළඟට එන්න කියලා කියනවා. රුද්‍රන් සහ එයාගේ යාළුවා රෝහල ළඟට යද්දී ෆුල් ෆේස් හෙල්මට් දාගෙන බයික් දෙකකින් ආව කට්ටියක් කැබ් ඩ්‍රයිවර් මරනවා. කැබ් ඩ්‍රයිවර්ගෙන් කිසිම තොරතුරක් ගන්න රුද්‍රන්ලට බැරි වෙනවා. මේ සිද්ධියත් එක්කම රුද්‍රන්ට මේ හැම දෙයක් ගැනම සැකයක් ඇති වෙනවා. එයාගේ බිරිඳට උන දේ තාම හිතා ගන්න බෑ. කැබ් ඩ්‍රයිවර් මරපු නිවුස් එක රුද්‍රන්ට උදව් කළ පොලිස් නිලධාරියා නිවුස් වලින් දකිනවා. ඔහු ඒ වෙලාවෙම රුද්‍රන්ට කෝල් කරලා මීනබක්කම් පාසල ළඟට එන්න කියලා කියනවා. රුද්‍රන් සහ ඔහුගේ මිතුරා එතනට ගියාම පොලිස් නිලධාරියා කියනවා මේ විදිහටම තවත් චේන් එක දාලා මරණ එක ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. තාමත් මේ දේවල් කරන කෙනා හොයාගෙන නැහැ කියලා. නිලධාරියා ජොනි කියලා කෙනෙක්ගේ ෆොටෝ එකක් රුද්‍රන්ට පෙන්නනවා. රුද්‍රන් ඒ ජොනි කියන පුද්ගලයා තවත් මිනිමැරුමක් කරන්න යද්දී අල්ලගන්නවා. ජොනි රුද්‍රන්ට විස්තරයක් කියනවා. ජොනි කියන තොරතුරු අහගෙන රුද්‍රන් ජොනිවත් අරගෙන මැරයන් ඉන්න තැනකට යනවා. එතනදී රුද්‍රන් දකිනවා අම්මගේ අවමංගල කටයුතු කරපු විලියම් සහ සීයෝ එකේ හිටපු වරදා කියන මිනිස්යාව. රුද්‍රන්ට තවත් තරහ ගින් හැමෝටම ගහලා එතන ඉන්න වරදාව අල්ලගන්නවා. ඔහුට වද දෙනකොට ඔහු ඇත්ත කියන්න පටන් ගන්නවා. මීට අවුරුදු 15කට කලින් පොළොච්චිවල වරදා සහ භූමි කාලයක් තිස්සේ හොරබඩු ජාවාරමක යෙදිලා ඉන්නවා. මොවුන් හිරේට යන හැම සැරේම මොවුන්ව බේරගෙන තියෙන්නේ නීතිඥ පාණ්ඩියන් කියලා කෙනෙක්. නීතිඥ පාණ්ඩියන් මොවුන් බලන්න රිමාන්ඩ් බන්ධනාගාරයට ඇවිල්ලා ඔවුන්ට ඇප දීලා එළියට ගන්නවා. ඊට පස්සේ ඔවුන්ට කියනවා ඇවිත් ඔහුව මුණ ගැහෙන්න කියලා. ඔවුන් ගියාට පස්සේ පාණ්ඩියන් කියන්නේ හිතා ගන්න බැරි කාරණයක්. ඒ තමයි පිටරට යන ළමයිගේ දෙමව්පියන් ඝාතනය කරලා හොර ලියකියවිලි හදලා ඔවුන්ගේ දේපල ගන්න විදිහක් යන. ආයි කවුරුත් හොයන්නෙත් නැහැ කියලා ඔහු කියනවා. ඒ වගේ දේපල ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා නීතිඥ පාණ්ඩියන් කියනවා. නීතිඥ පාණ්ඩියන් මෝන්න කොල්ලාච්චිවල සුබ්බයිගේ ගෙදර වැඩට යවනවා. ඔහු ගෙදර ඉන්නේ තනියම. පුතා පදිංචි වෙලා ඉන්නේ පිටරට. භූමිව තමයි මේ ගෙදර වැඩට යවන්නේ. ඔහු එන්නතක් දෙනවා සුබ්බයියට එන්නත් කරන්න. එන්නත විද්දම මරණය ස්වභාවික මරණයක් වගේ පේන්නේ කියලා පාණ්ඩියන් භූමිට සහ වරදට කියනවා. එදා රෑ භූමි සහ වරද එකතු වෙලා සුබ්බයියට එන්නත විදලා මරලා දානවා. සුබ්බයිගේ පුතා තාත්තගේ මල ගෙදර ආවට පස්සේ ඔහුවත් නීතිඥ පාණ්ඩියන් මරලා දානවා. නීතිඥ පාණ්ඩියන් සුබ්බය මරපු සතුටට භූමිට සහ වරදාට රුපියල් ලක්ෂය බැගින් දෙනවා. ටික වෙලාවකින් භූමි ඔහු දුන්න එනතක්ම විදලා නීතිඥ පාණ්ඩියන්ව මරලා දානවා. භූමිට ඕන මේ සේරම දේවල් තනියම කරන්න. භූමි ඒ විදියට තමයි එයාගේ බිස්නස් එක පටන් අරගෙන තියෙන්නේ. භූමි සහ වරදගේ ඉලක්කය වෙන්නේ පිටරට යන අයගේ දෙමෝපියන්. භූමි Tamanටම කියලා හොර ජාලයක් හදා ගන්නවා. පොලිසිය භූමි එයාගේ යටතට ගන්නවා. දැනට මාස කිහිපයකට කලින් භූමි ළඟට බිස්නස්මන් කෙනෙක් ඇවිත් කියනවා එයාට හොඳ ඉඩමක් හොයලා දෙන්න කියලා බිස්නස් එකක් කරන්න. භූමිගේ ජාලයට රුද්‍රන්ගේ ගෙදර ගැන ඉව වැටෙනවා. භූමිගේ කණ්ඩායම දන්නවා රුද්‍රන් ඉන්නේ රට කියලා. භූමිගේ අය රුද්‍රන්ගේ ගෙදර ගැන ඔත්තු බලන්න පටන් ගන්නවා. එක එක විදිහෙන් රුද්‍රන්ගේ අම්මා ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. පස්සේ දවසක රුද්‍රන්ගේ නිවසට යන ගංගා වරදා සහ තවත් මැරෙව් කිහිප දෙනෙක් රුද්‍රන්ගේ අම්මට එන්නතක් විදලා මරලා දානවා. ඒ වෙලාවෙම කතාව කී කීටි වරදට රුද්‍රන් හොත්තටම ගහලා මරලා දානවා. ඒකම රුද්‍රන්ටත් පහරක් වදිනවා. ඒ එන්නේ භූමි සහ කණ්ඩායම. රුද්‍රන්ගේ යාළුවව එතනදී මරලා දානවා. රුද්‍රන්ටත් හොත්තටම මාරාන්තික පහරවල් ගහනවා. වරද මියගේ තරහ නිසාම භූමි රුද්‍රන්ට කියනවා එයාගේ බිරිඳ අනන්‍ය මැරුවෙත් අපි කියලා. රුද්‍රන්ගේ බිරිඳ ගෙදර එන වෙලාවේ එයාගේ මරකල්ලිය නිවසේ ඉන්නේ. ඒ වෙලාවේ අනන්‍ය ආව නිසා මරලා දැම්ම කියලා භූමි කියනවා. අනන්‍ය ඝාතනය කරෙත් එන්නතක් විදලා කියලා භූමි රුද්‍රන්ට කියනවා. එහෙම කියලා රුද්‍රන්ට හොඳටම පහර දෙනවා. රුද්‍රන්ව මැරෙන්න දාලා භූමි ඇතුළු කණ්ඩායම යනවා. ගුවන් තොටුපළේදී උදව් කරපු පොලිස් නිලධාරියාවිත් රුද්‍රන්ව අරගෙන යනවා. ආයමත් අපිට කතාවේ වර්තමානයේ තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. නිලධාරියා අර පිරිමි ළමයින්ට රුද්‍රන්ගේ කතාව කියනවා. ඒ හැම කෙනෙක්ම මැරුවේ එයාගේ පවුලයට කළ දේවල් නිසා කියලා. ඒ අය ස්කෙච් එක රුද්‍රන් ළඟට යනවා. අපි ඔයා ගැන වැරදියට තේරුම් ගත්තට අපිට සමා වෙන්න. භූමි වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්න එපා කියලා තෝන් කියනවා. හැමෝම රුද්‍රන්ට කියන්නේ භූමිව ඉවර කරන්න කියලා. ඊට පස්සේ රුද්‍රන් කාලබෛරව කෝවිලට යනවා. භූමිට ආරංචි යවනවා එයා ඉන්නේ එහෙ කියලා. භූමි එතනට ඇවිල්ලා රුද්‍රන්ට ගහන්න හැදුවත් රුද්‍රන් භූමිට සහ එයාගේ මර කණ්ඩායමට ගහලා එයාලව ඉවර කරලා දානවා. දැන් ඔයාලට පැහැදිලි නේද? රුද්‍රන් මේ හැම දෙයක්ම කළේ එයාගේ පවුලව මරුප පලිය ගන්න. චිත්‍රපටයේ අවසානයේ පෙන්නනවා රුද්‍රන් එයාගේ නිවාසයේ වැඩිහිටි නිවාසයක් වගේ පවත්වාගෙන යනවා. ඒ වගේම රුද්‍රන් දාසවත් අමතක කරන්නේ නැහැ. රුද්‍රන් දාස් හොයාගෙන ඔහු ඉන්න තැනට යනවා. එතනින් චිත්‍රපටය අවසන් වෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් මූවි එකකින් අපි ආයෙ මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.